මිනිස්සු හැමදාම වගේ අනාගතය ගැන අතීතය ගැන අලුතින් දේවල් ඉගෙන ගන්න එක සිදු කරනවා. හැබැයි අතීතයේ සිද්ධ වෙලා තියෙන සමහර දේවල් කොච්චර අමුතුද කියනවා නම් ඒව පුළුවන් තරම් යට ගහලා හංගන්න තමා බලධාරීන් උනත් උත්සාහ කරන්නේ. අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි පාසල් වලින් අපිට උගන්වන්නෙත් නැති මෙච්චර කාලයක් ඔබ දැනගෙන හිටියෙත් නැති විදිහේ ඉතිහාසයේ සිදු වුණ වැදගත් සිදුවීම් රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ සෝවියට් සමූහ ආණ්ඩුව සහ දෙවනි ලෝක යුද්ධය සම්බන්ධ විශ්වාස කරන්න බැරි විදිහේ කරුණක් ගැන. ඒ විදිහට මේ දෙවනි ලෝක යුද්ධයේදී ජර්මනියට විරුද්ධව සටන් කරපු ප්‍රධාන රටක් බවට රුසියාව පත් වුණා කියලා දැනටම ඔබ දන්නව ඇති. 1945 අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා ජර්මනිය තමන් පරාජය බාර අරගෙන යටත් වෙනවා කියලා ප්‍රකාශ කරපු නිසා ජර්මනියට විරුද්ධව සටන් කරපු රුසියාව ගොඩක් සතුටු වුණේක සිදු වුණා. ඒ වගේම මේ රුසියාව ලැබපු ජයග්‍රහණය රුසියාව කියලා කියන්නේ ගොඩක් ලොකු රටක් උනත් ෂණිකවම රුසියාව පුරාම ගොඩක් වේගයෙන් පැතිරිලා ගියපු එකත් සිදු වුණා. ඇත්තටම මේ යුද්ධය නිසා සෝවියට් සමූහාණ්ඩුවේ සෙබළු මිලියන 26ක් විතර ඒ වෙනකොටත් අවසන් ගමන් ගිහින් තිබුණ නිසා ඒ වෙනකොට ජීවත් වෙලා හිටපු සෙබළුන්ට මේ යුද්ධය අවසන් වුණ එක හිතා ගන්න බැරි තරම් සතුටු හිතෙන කාරණාවක් බවට පත් වුණා කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ නිසා ඔවුන් සතුට සමරන්න රුසියාවේ ජනප්‍රියම පානය බවට පත් වෙන වොඩ්කා පානය කරන්න පටන් අරගෙන තිබුණා. මෙහෙම උත්සව කාලය ඔවුන් පටන් අරගෙන පැය 22ක කාලයක් ගත වෙනකොට ප්‍රීතිය නිසා ඒ වෙනකොට සෝවියට් සමූහාණ්ඩුවේ පාලකයා බවට පත් වුණ ජෝසප් ස්ටාලින් එහෙමත් ජාතිය අමතලා ප්‍රකාශයක් එහෙමත් කළා කියලා වාර්තා වෙනවා. මේ හේතුව නිසා ඇති වුණ සතුටෙන් සෝවියට් සමූහාණ්ඩුවේ සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන්නේ නැති මිනිස්සු පවා වොඩ්කා පානය කරන්න පටන් අරගෙන පැය 24ක් වගේ කාලයක් යනකොට මුළු සෝවියට් සමූහාණ්ඩුවේම තිබුණ වොඩ්කා සේරම අවසන් වෙලා ගියා කියලා තමා වාර්තා වෙන්නේ. සෝවියට් සමූහාණ්ඩුව කියලා කියන්නේ ගොඩක් විශාල රටක් බවට පත් වෙන නිසා මේ වගේ රටක තියෙන වොඩ්කා සම්පූර්ණ තොගයක්ම අවසන් වෙනවා කියලා කියන්නේ මිනිස්සු කොයිතරම් මේ දවසේ මත්පැන් පානය කරන්න ඇතිද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ දෙවනි ලෝක යුද්ධ කාලයේදී සෙබළුන්ට අවශ්‍ය ආහාර ලබා දෙන්න ලෝකයේ අනිත් රටවල් ධාන්‍ය පාවිච්චි කරලා මත්පැන් නිෂ්පාදනය කරන එක අඩු කළාට රුසියාව කවදාවත් ඔවුන්ගේ වොඩ්කා නිෂ්පාදනය ඒ කාලෙත් අඩු කරලා තිබුණේ නැහැ. එහෙම වෙලත් ඔවුන්ගේ මත්පැන් සේරම ඉවර වුණා කියලා කියන්නේ මේ රුසියානු ජාතිකයන් දෙවනි ලෝක යුද්ධය අවසන් වුණ සතුට සමරන්න කොයිතරම් මත්පැන් පානය කරන්න ඇතිද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. මීට කලින් කවදාවත් ඔබ සෝවියට් සමූහාණ්ඩුවේ වොඩ්කා සම්පූර්ණයෙන්ම අවසන් වුණ එකම අවස්ථාව මේකයි කියලා තොරතුරු දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ ලෝක ප්‍රසිද්ධ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය සම්බන්ධයෙන් කවුරුත් මීට කලින් අහලා නැති කරුණක් ගැන. ඒ විදිහට ලෝකය පුරාම ප්‍රසිද්ධ වගේම ලංකාවේ ඉතිහාස පොත්වලත් උගන්වන මේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය කියලා කියන්නේ තමන්ට අවුරුදු 25ක් වෙනකොට ලෝකය පුරාම වගේ ව්‍යාප්ත වුණ විශාල අධිරාජ්‍යයක් සාර්ථකව නිර්මාණය කරගත් කෙනෙක් බවට පත්වෙනවා. හැබැයි මේ තරම් සාර්ථක කෙනෙක් බවට පත්ුණ මේ නායකයා අවුරුදු 32ක් වගේ වෙනකොට අවසන් ගමන් ගියේ කොහොමද කියලා හරියට මෑතක් වෙනකන් කිසිම කෙනෙක් පැහැදිලි කරලා තිබුණේ නැහැ. අන්න ඒ නිසා ගොඩක් අය මේ පුද්ගලයා මත්පැන් පානය කරලා වැඩි වෙලා ඒවා විෂ වෙලා අවසන් ගමන් යන්න ඇති කියලා වගේම තවත් සමහරු කුමන්ත්‍රණයක් නිසා වස දීලා මේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා අවසන් ගමන් යන්න ඇති කියලා අනුමාන කරනවා. හැබැයි මෑතකදී පුරාවිද්‍යාඥයන් කරපු පරීක්ෂණ වලින් දැන් අලුතින්ම අනුමාන කරන විදිහට මේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට ස්නායු ආබාධයක් ඒ කාලයේ වැළඳිලා තිබිලා තියෙනවා කියලා ඔවුන් අනුමාන කරනවා අපිට බලා ගන්න පුළුවන්. මේ රෝගය වැළඳුන මිනිස්සු සමහර අවස්ථාවල දවස් ගාණක් පුරාවට කිසිම හැල හොල්මනක් නැතුව මැරුණා වගේ අංශභාග තත්ත්වයට පත් වෙන නිසා ඒ කාලේ හිටපු වෛද්‍යවරු කාටවත් මේක සැබෑම මරණයෙන් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් උනේ නැහැ. අන්න ඒ හේතුව නිසා මේ කාලයේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයව ඔහුගේ සෙබළු පණ පිටින්ම තමා අංශභාග තත්ත්වයට පත් වෙලා ඉන්නකොට වල දාන්න ඇත්තේ කියලා තමා දැනට අලුත්ම අනුමානයේදී පුරාවිද්‍යාඥයන් සිදු කරන්නේ. එහෙම බලනකොට ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයෙක් වුණත් අන්තිමේට පණ පිටින් තමා මොහුව වලලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්.
මීට කලින් කවදාවත් ඔබ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගැන මේ වගේ වෙනස්ම කරුණක් දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන මේ ඡායාරූපයෙන් අපිට ඒ කාලේ ලස්සනම කකුල් තිබුණ කාන්තාව කවුද කියලා තෝරන තරඟයක් තමා බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තරඟවලදී කාටවත් අසාධාරණයක් සිදුනු වෙන විදිහට විනිසුරුවන්ට මේ කාන්තාවන්ගේ මූණ නොපෙනෙන්න ඔවුන් මේ මූණවල් වහගෙන තමා තරඟවලට ඉදිරිපත් වුනේ. ඒ වගේම අනිත් මේ ඔබ දකින උපකරණය 1930 දශකයේදී ප්‍රංශ කාන්තාවන් තමා පාවිච්චි කරලා තිබුණේ. තමන්ගේ ලස්සන වැඩි කරගන්න ඔවුන් තමන්ගේ පියයුරු සීතල වතුරෙන් හෝදන්න සුවිශේෂී උපකරණයක් විදිහට මේක පාවිච්චි කරලා තිබුණා. මෙහෙම තරඟයක් ගැනවත් උපකරණයක් ගැනවත් මීට කලින් කවදාවත් ඔබ දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ ඇමරිකාවේ රජය 1900 ගණන්වල සිදු කරපු දැන් නම් වැඩිය කතාවක් නොකරන සිදුවීමක් ගැන. ඒ විදිහට මේ 1920 දශකයේ මුල් කාලය වෙනකොට ඇමරිකාවේ ගෘහස්ත හිංසන සිදුවීම් වගේම ළමයින්ව පුංචි කාලයේම තැන තැන අතෑරලා දාලා යන සිදුවීම් හිතාගන්න බැරි තරම් වැඩි වෙලා තියෙනවා. පුදුම සහගත විදිහට ඇමරිකාවේ ඒ කාලයේ තිබුණ රජය මෙහෙම මේ විදිහේ අපරාධ වැඩි වෙන්න හේතුව බවට පත් වෙන්නේ මත්පැන් කියලා තීරණය කරලා තිබුණා. අන්න ඒ හින්දා 1926 අවුරුද්දේ ඇමරිකාව තමන්ගේ රට පුරාම මත්පැන් නිෂ්පාදනය කරන එක බෙදා හරින එක වගේම විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා ව්‍යවස්ථාවෙන්ම නීතියක් ගෙනාපු එක සිදු කළා. හැබැයි ලෝකයේ ඕනම රටකට අපි පිළිගත්තත් නැතත් මත්පැන් කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නිසා මත්පැන් නැති වෙලා ගියපු ගමන් ඇමරිකාව පුරාම මිනිස්සු පිස්සු නටන්න පටන් ගත්ත එකයි සිදු කළේ. මේ හේතුව නිසා ආපහු මත්පැන් නිෂ්පාදනය කරන එක පටන් ගන්නේ නැතුව ඇමරිකාවේ රජය කර්මාන්ත මට්ටමේ ඇල්කොහොල් සාමාන්‍ය මිනිස්සුන්ට පානය කරන්න ලබා දුන්නා වගේම සමහර අවස්ථාවල ඔවුන් එතනෝල් වෙනුවට මෙතනෝල් පවා මිනිස්සුන්ට සාමාන්‍ය මද්‍යසාර විදිහට පාවිච්චි කරන්න දිරිගන්වලා තියෙනවා. ඒ වගේම මේ සිදුවීම් නිසා 1927 අවුරුද්ද වෙනකොට නීති විරෝධී මත්පැන්වලට තියෙන ඉල්ලුම ගොඩක් ඉහළ ගිහින් ලංකාවේ අපි කසිප්පු කියන නමින් හඳුන්වන මත්පැන් ඇමරිකාව පුරාම මිනිස්සු නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා. එහෙම පාවිච්චි කරපු සමහර මත්පැන් විෂ වෙලා 1927 අවුරුද්දේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ මිනිස්සු 41ක් එකම ස්ථානයේ අවසන් ගමන් ගියපු එක පවා සිදු වුණා. මේ වගේ සිදුවීම් නිසා ආපහු 1933 අවුරුද්ද වෙනකොට ඇමරිකාව මේ තහනම ඉවත් කරලා මත්පැන් නිෂ්පාදනය කරන්න අවසර ලබා දීලා තියෙනවා. ඒ කොහොම වුණත් ඇමරිකාව ඒ අවුරුදු කිහිපයකට කරපු මෝඩ වැඩේ නිසා මිනිස්සු 10,000කට වඩා අවසන් ගමන් ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. අන්න ඒ හේතුව නිසා ඇමරිකාව දැන් මේ වෙනකොට තමන් කරපු මේ වැරැද්ද ගැන කතා කරන්නවත් නැති තරම් කියලා අපිට කියන්න පුළුවන්. මේකත් හරියට මෑත කාලයේ ලෝකයේ එක්තරා රටක් කාලයක් යනකන් රසායනික පොහොර තහනම් කරලා කරපු වැඩේට ටිකක් විතර සමානයි කියලාත් ඔබට පැහැදිලි වෙනවා ඇති. නවීන භෞතික විද්‍යාවට ලබා දීපු නායකත්වය නිසා මේ ලෝකයේ හිටපු කීර්තිමත්ම විද්‍යාඥයෙක් විදිහට තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්ව හඳුන්වන්නේ. හැබැයි මේ වෙනකොට ලෝකයේ ලොකු කතාබහකට ලක් වෙලා තියෙන රටක් බවට පත්වෙන ඊශ්‍රායලයේ ජනාධිපති බවට පත්වෙන්නත් වතාවක් මේ අයින්ස්ටයින්ට අවස්ථාවක් හම්බුණා කියලා ඔබ දන්නේ නෑ නේද? ඒ විදිහට 1952 අවුරුද්දේ මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ට තමන්ගේ භෞතික විද්‍යා ගමන දේශපාලනය පැත්තටත් අරගෙන එන්න ලොකු අවස්ථාවක් ලැබුණා කියලා වාර්තා වෙනවා. මේ විදිහට 1952 අවුරුද්දේ ඊශ්‍රායලයේ පළවෙනි ජනාධිපතිවරයා බවට පත්වුණ චයිම් වේස්මන් කියන නමින් හඳුන්වන පුද්ගලයා අවසන් ගමන් ගියපු නිසා ඒ වෙනකොට ඊශ්‍රායල රජයේ කටයුතු බාරගෙන වැඩ කරපු අගමැතිවරයා බවට පත්වෙන ඩේවිඩ් බෙන් ගූරියන් කියන නමින් හඳුන්වන පුද්ගලයා ඒ වෙද්දි හිස් වෙලා තිබුණ ජනාධිපති අසුන බාර ගන්න කියලා ප්‍රසිද්ධ වෙලා හිටපු මේ අයින්ස්ටයින්ට ආරාධනා කරපු එකයි සිදු කළේ. හැබැයි ඇත්තටම ජනාධිපතිකම බාරගෙන රටක් පාලනය කරනවා වෙනුවට ගරු නම්බු නාමයක් විදිහට තමා ඊශ්‍රායලයේ ජනාධිපතිකම ලබා ගන්න කියලා අගමැතිවරයා ඔහුට ආරාධනා කරලා තිබුණේ. ඒ වගේම මෙහෙම ආරාධනා කරන්න හේතුව තමා ඊශ්‍රායලය සබාදීන රටක් බවට පත් කරන්න ගොඩක් ඊශ්‍රායලය පැත්තට කතා කරපු කෙනෙක් බවට මේ අයින්ස්ටයින් පත් වෙන එක. හැබැයි පුදුම සහගත විදිහට මේ ආරාධනය කළාට පස්සේ ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා තමන්ගේ සාමාන්‍ය භෞතික විද්‍යා වැඩ කටයුතු විතරක් ඔහු කරගෙන ගිහින් තියෙනවා.
ඒවගේම තමන්ගේ වයස දැන් මේ වෙනකොට ගොඩක් වැඩි එක වගේම දේශපාලනය සම්බන්ධයෙන් ඔහුට දැනුමක් ඇත්තේ නැති එක තමා මේ තනතුර තමන් ප්‍රතික්ෂේප කරන්න හේතු බවට පත් වෙන්නේ කියලා හෙමත් අයින්ස්ටයින් ප්‍රකාශ කරලා තිබුණේ ඒ වගේම මේ තනතුර බාර ගන්නව නම් ඇමරිකාවේ ඉඳලා අයින්ස්ටයින් ආපහු ඊශ්‍රායලයට එන්න ඕන කියලාත් ප්‍රකාශයක් කරලා තිබුණ නිසා ඒකත් ඔහු මේ තනතුර බාර නොගන්න හේතුවක් බවට පත් වුණා හැබැයි ලංකාවේ වගේ කෙනෙක්ට මේ වගේ දෙයක් බාර දෙන්න කතා කළා නම් කොච්චර දැනුමක් නැති වුණත් අනිවාර්යෙන්ම තනතුර නම් බාර ගනී කියලා අපිට වගකීමෙන් කියන්න පුළුවන් මුලින්ම ග්‍රීසියේදී ආරම්භ වෙච්ච ඔලිම්පික් තරගාවලි දැන් අවුරුදු 100 ගානක ඉඳලා පැවැත්වෙනවා කියලා මීට කලින් අනිවාර්යෙන්ම ඔබ දැනගෙන ඉඳලා ඇති. හැබැයි දැන් මේ වෙනකොට පදක්කම් ලබා දුන්නේ නැති වුණාට අතීතයේ ගොඩක් අමුතු ඔලිම්පික් තරගවලටත් පදක්කම් ලබා දුන්නා කියලා ඔබ දැනගෙන ඉඳලා තියෙනවද? වාර්තා වෙන විදිහට මුලින්ම මේ ඔලිම්පික් තරගාවලිය ආරම්භ වුණේ ග්‍රීසියේදී නිසා ග්‍රීක ජාතිකයන් පිළිම නිර්මාණය කරන එක වගේම සංගීත භාණ්ඩ වාදනය කියන අංශ තුනටත් අදාළව වෙන වෙනම තරඟ පවත්වලා ඒවට සම්මාන ලබා දීලා තියෙනවා ඊට පස්සේ ඔලිම්පික් කියලා කියන්නේ ලෝකයේ රටවල් සේරම සහභාගී වෙන ලෝක ප්‍රසිද්ධ තරඟාවලියක් බවට පත් වුණාට පස්සේ 1912 අවුරුද්දේ ඉඳලා 1948 අවුරුද්ද වෙනකන් පවත්වපු ඔලිම්පික් තරඟාවලිවලත් මේ අපි කතා කරපු අංශ තුනෙන්ම තරඟ පවත්වලා රන් රිදී ලෝකඩ පදක්කම් ජයග්‍රාහකයන්ට ලබා දීලා තියෙනවා මේ අතරේ නූතන ඔලිම්පික් වල පියා බවට පත් වුණ පියරේ ඩී කූබටන් කියන නමින් හඳුන්වන පුද්ගලයා ඒ වෙනකොට ඔලිම්පික් වල එකිනෙකට වෙනස් ඉරියව් 151ක් වෙනුවෙන් ලබා දීපු පදක්කම් ප්‍රමාණය අඩු කරලා දැන් මේ වෙද්දි අපි දකින තරඟ විතරයි ඔලිම්පික් වලදී පවත්වන්න තීරණය කරලා තියෙන්නේ කාලයත් එක්ක මේ ඔලිම්පික් තරඟාවලියේ තරඟකාරීත්වය වැඩි කරන අරමුණෙන් තමයි ඔවුන් මෙහෙම කාලයකට පස්සේ කලා නිර්මාණ කරන දේවල් ඔලිම්පික් වලින් ඉවත් කරලා තියෙන්නේ කියලා වාර්තා වෙනවා. මීට කලින් කවදාවත් ඔබ ඔලිම්පික් වල මේ වගේ තරඟවලටත් සම්මාන ලබා දුන්නා කියලා දැනගෙන හිටියද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ ලෝක ඉතිහාසයේ සිද්ධ වුණ මීට කලින් ඔබ දැනගෙන හිටපු නැති අපූරු දේවල් රාශියක් ගැන. මේ කරුණු එකක්වත් අපිට පාසලෙන් උගන්වලත් නෑ වගේම වෙන කොහෙන්වත් මීට කලින් දැනගන්න ලැබිලත් නෑ කියලා ඔබට මේ වීඩියෝ එක බැලුවට පස්සේ පැහැදිලි වෙනවා ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.